අයිබෝවන් මම සමන්ත තිලකරත්න අද සිට ඔබ සෑම දිනාටම පේනවා මාස කිහිපයක් තිස්සේ ඉතාමත්ම විප්ලවීය විදිහට ශ්‍රේෂ්ඨාධිකරණය අසල මිනිසෙක් තනියම සටන් කළා මිනිස්සේ තනියම සටන් කළා අපි Facebook එකේ උඩට පහළට යනකොට අපි දැක්කේ ඒ මිනිසා තනියම සමස්ත පාලක පැලැන්තියත් එක්කම සටන් කරනවා අපිට හිටගන්නයි කියලා දේශපාලන පක්ෂයක් නැහැ අද රටේ මොකද අද වර්තමාන රටේ අවුරුදු 70ක් 71ක් 30සේ මේ රටට කරලා තියෙන විනාශය දිහා බලනකොට පැමිණලා තියෙන ජනාධිපතිවරු එහෙම නැත්නම් පාර්ලිමේන්ති මන්ත්‍රීවරු අපි ජනතාවක් හැටියට අපිට දීලා තියෙන පොරොන්දු කඩ කරලා ඒ තිබෙන දිහා බලනකොට අපිට මේ පක්ෂ කෙරෙහි දැඩි පිළිකුලක් තියෙනවා තරුණෙක් හැටියට පුරවැසියෙක් හැටියට මම තීරණයක් අරගෙන තිබෙනවා නාගානන්ද මහත්තයව 2020 ජනාධිපතිවරණයට එතුමා ඉදිරිපත් වෙනවා ඒ වෙනුවෙන් කිසිදු කොන්දේසියක් නැතුව මගේ සහය පළ කරන්න මම දන්නවා මේක ලේසි පහසු වැඩක් නෙමෙයි කියලා මොකද මේ වෙනකොට නාගානන්ද මහත්තයට කිසිදු මාධ්‍යයක සහයෝගයක් නැහැ කියලා අපිට පේන්නේ නඩු පිට නඩු දානවා මේ නඩු දාන්නේ තමන්ගේ ජීවිතය ගැනවත් හිතන්නේ නැතුව තමන්ගේ ජීවිතය ගැනවත් කල්පනා කරන්නේ නැතුව සමස්ත පාලක පැලැන්තියට විරුද්ධව එතුමා සමස්ත පුරවැසියෝ වෙනුවෙන් නනුබකට බැහැලා තියෙනවා අද මේ වෙනකොට එතුමාගේ නීතිඥභාවය අවුරුදු 3කට සස්පෙන්ඩ් කරලා තිබෙනවා එතකොට අපිට තිබෙන ප්‍රශ්න තමයි ඒක සස්පෙන්ඩ් කරයි කියලා එතුමාට එතුමාගේ නඩු වෙනුවෙන් පිනි සිටින පුළුවන්කම තිබෙනවා ඒක සස්පෙන්ඩ් කරයි කියලා එතුමාගේ නීතිඥභාවය අහෝසි කරයි කියලා එතුමා දාලා තියෙන නඩු වලට පෙනී සිටීම අවලංගු කරන්න බැහැ. එතුමා දිගටම ඒ සටන කරගෙන. නමුත් මම අපි දැන් කල්පනා කරන්න ඕනේ මේ මෙතුමා තනියම මේ සටන කළේ නැහැ. හැමදාම නාගානන්ද අද මම කතා කරනවා අද මම කතා කරනවා අද මම කියන දේ අහන්න. අද මම මේගොල්ලන්ට විරුද්ධව නඩුවක් දැම්මක් කියේ නාගානන්ද මහත්තයා හැමදාම වීඩියෝ ක්ලිප් එකක් දානවා අපි Facebook එකේ දකින්නවා. අපි මිනිස්සු හැටියට මේ තනියම කරන සටනට අපි සහයෝගයක් දී යුතුයි. අපේ රටේ සියලුම සිංහල දෙමළ මුස්ලිම් මැලේ බර්ග සියලු පුරවැසියන්ට රතු කොළ නිල් සියලු පක්ෂ වලට බෙදිලා එනකොටා ගන්න සියලු සිංහල දෙමළ මුස්ලිම් මැලේ පුරවැසියන්ට ලැබෙන වටිනාම අවස්ථාව තමයි 2020 එන්නේ. මේ 2020 අපි කොළ නිල් රතු වලට බෙදිලා එනකොටා ගන්නක වහාම නතර කරලා අපි තීරණය කරන්න ඕනේ නාගානන්ද මහත්තයාව දිනවන්න. නාගානන්ද මහත්තයා දිනනවා කියලා කියන්නේ මේ රට ජයග්‍රහණය කරනවා කියන එක. හෙට අපි අපේ දේශ ඉතිහාසයේ පුරා ඓතිහාසික වෙනසක් ඇති කරන දවසක් බවට හෙටපත් වෙනවා ඒකාන්තයි. හෙට අපි සම්පූර්ණයෙන්ම ස්වයංජාත ව්‍යවස්ථාව කියන්නේ මොකක්ද කියන එක මේ රටට හඳුන්වලා දෙනවා. සෑම කෙනෙක්ම අපේ Facebook වලින් අපේ මිත්‍රයන් අපෙන් ප්‍රශ්න අහනවා නාගානන්ද කියන්නේ කවුද? නාගානන්ද ඉන්නේ ඡන්ද කඩන්නද? නාගානන්ද UMP ෙන් දාපු කෙනෙක්ද? නාගානන්ද ශ්‍රී ලංකාවෙන් දාපු කෙනෙක්ද? නාගානන්ද පොහොට්ටුවෙන් දාපු කෙනෙක්ද? නාගානන්ද JVP එකේ බලල් හස්තයක්ද? නාගානන්ද බටහිර එහෙම නැත්නම් අධිරාජ්‍යවාදීන් විසින් යොමු හසුරුවන ලබන කෙනෙක්ද? නෑ මේ සියල්ල අසත්‍යයි. නාගානන්ද මහත්තයා සම්පූර්ණයෙන් පෙනී ඉන්නේ සමස්ත පුරවැසියෝ වෙනුවෙන් අපි මේ හෙට ඉදිරිපත් කරන ව්‍යවස්ථාව අතිශයින්ම වැදගත්. අපිට තියෙන ලොකුම ප්‍රශ්නේ තමයි අපි කොළඹින් සම්පූර්ණයෙන්ම ගම්වලට යන්න ඕනේ. අපි හෙටින් පස්සේ සම්පූර්ණයෙන් තීරණය කරනවා Facebook එකක්වත් නැති, ටෙලිවිෂන් එකක්වත් නැති, ෆෝන් එකක්වත් භාවිත නොකරන ගම්වලට ගිහිල්ලා මේ ව්‍යවස්ථාව අරගෙන ගිහිල්ලා සම්පූර්ණයෙන් මේක සමාජගත කරන්න. කොළනිල් රතු සියලු දේ සියලු පක්ෂ ඉවත දාලා සමස්ත රටවැසියෝ එකම එක පාරක් එකම එක දවසක් එනවා කතරේ ගහනවා නාගානන්ද මහත්තයාට අපි වෙනුවෙන් කතරේ ගහනවා නාගානන්ද මහත්තයා මෙතුවක් කාලයක් තනියම සටන කළේ නැහැ ඔබට මේ පේන පිටිපස්ස ඉන්න සියලු දෙනාම නිහඬ සේවයක් කරා ඒ වගේම අද සියලු දෙනාම එක තැනකට අද එකතු වෙලා ඉන්නවා ඒ විතරක් නෙමේ හෙට අපි ආරාධනා කරනවා සමස්ත පුරවැසියන්ට අපි ආරාධනා කරනවා හෙට සවස 3ට අක්ෂිදාන සංගම් මූලස්ථානයට කරුණා කරලා එන්න තමන්ගේ පාට පක්ෂ අතහරින්න පක්ෂ දේශපාලනයට තිත තියමු කොළ නිල් රතු වලින් ඉවත් වෙමු මේ තාක්කල් තක්කඩි දේශපාලන කරපු වාමාංශික නායකයන්ට අපි යෝජ ආරාධනා කරනවා ඒ වාමාංශික පස්ස යන්නේ ඒ තේරුමක් නැතුව කරේ තියාගෙන යන දෝලාව පැත්තකින් තියන්න රතු දෝලාව පැත්තකින් තියන්න කොළ දෝලාව පැත්තකින් තියන්න නිල් දෝලාව පැත්තකින් තියලා එකවන්න මේ වැඩසටහනට එකතු වෙමු එකතු වෙලා සමස්ත
පීඩිත ජනතාව 40 ලක්ෂයකට අධික කම්කරු ජනතාවට අපි ආරාධනා කරනවා බුද්ධිමතුන්ට අපි ආරාධනා කරනවා කලාකරුවන්ට අපි ආරාධනා කරනවා උගතුන්ට අපි ආරාධනා කරනවා සරසවි ශිෂ්‍ය සරසවි සරසවි වලන් සියලුම ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට අපි ආරාධනා කරනවා සියලු දෙනාටම සියලු පුරවැසියන්ට අපි ආරාධනා කරනවා හෙට අපස් සමග එකතු වෙන්න ඓතිහාසික වෙනසක් හෙට අපි අනිවාර්යයෙන්ම නිර්මාණය කරනවා හෙටින් පස්සේ අපි සම්පූර්ණ මේ ව්‍යවස්ථාව අරගෙන සෑම ගමකටම ගිහිල්ලා මේ ජනාධිපතිවරණට නාගානන්ද මහත්තයාව යොමු කරලා ඒ ජනාධිපතිවරණ දිනලා සම්පූර්ණයෙන්ම මේ රට අලුත් දිශාවකට 2020 ඉඳලා අපි රට හදන්න රට දියුණු කරන තැනටපත් වෙමු කියලා ඉල්ලමින් සෙළු දිනාටම ආරාධනා කරමින් මම නිහිනෙනවා.